අපේ රට බ බදු පනත ප්‍රකාරව යෙන්නේ උපේන ආදායිම මත බදු අයිකර ගැනීම වෙනුවෙන් වට ප්‍රේශයක්න පාර්මන්තවය සම්මත කර ගැනීම තුළ. හැබද පනතේ මත් බැලුව දැමේ සශදීත පනතත් ැලුවම ඔකො ල මේ පනතේ යෙන්නේ උපයන ආදායිම මත පදනම්මතමයි බදු අය කරන්න නීතිම පසුබිම නිර්මාණය වෙලා තියන්නේ. ඒ තැනකද දහාටට වැඩි සියලු දෙනාට ටින්ලංකයක් ලබාගෙන බදු ලබා දිමනත එක රජිස්ටවේ මනවාර කිරීම නීති මේ වශයෙන් සාධාරණ ඕ එක්තමදේ මම ප්‍රවේශයක් තමයි කලින් ලබා ගත්ත. එතවට අරමුණ වනේ බදු. හැහරීම ම කරන්න ඒය සබන්ධය නිද සිදක අතුරු බ අතුරු අයව යෝජනාවල ප්‍රතිඵලයක් දිර්තමාම ගැසටක එන්නේ එතවට ගැසට් එක එන්නේ දෙේසිය අදායම් පනතය එකක තුන වගන්තයේ දේශය අදායිම් පනතය එකේක එක ගන්තී තියෙනවා බදුව කර ආදායමක්තින බද්ධක් ඒ අය අනිවාරෙන් ලියාපදිංචය ලබා ගඩුවන කියලා එකස දෙක තුනින් තියනවා අතිිරය ඇඩිෂනර් ලාස් ෝෆ් පර්සන් කියර කියන්නේ. අරගරික්වායමන්ට් එකට අමතරව අතිරේක පුද්ගලයන්ව ලියාපදිංචි කිරීමට හැකි අවතින ොදැ මේක පැහැදිුවවෙෙන් කරලා හඳුන ගඩ ඕන බදු අදයම් බදු ගෙවීම ත්‍රවගකීම සහ මේ රජිස්ට්‍රේෂන් කියන් ඇතරම දෙකක් කාරණ දෙකක්. දේශ ආදායම් පනතට අනුව බදු වගකීමක් පැනවෙන්නේ එහි දෙවනි වගන්තට අනුව ඒැනේ තක්සේර වර්සයකට බදු අය කළ හැකි ආදායමක් පැවතීම මත තමයි බදු වගකීමක් පෙනි. සිේරුවසයකයන ප්‍රේ මාන්සි පලවිදන් පටන්ගන ර්ත සි එකක දක්වා කාලට වෙන මමාස දොළහක කාල පරිච්චිද. ඒ මාස දොලහක කාල පරිච්චේ දෙකට අන දගලයක් විදික්ටි ගත්තුත්. එයාගේ වාර්ෂික බද්ධට අදාෑමම ක්සේරු හැක දමිලලාි ප්‍රමාණ රපිය ලක්ස දොලාහහික් මෝනන්තමයි බදුවගක මකින. ඒ බදුවගකීමක් එන කියෙන ආදෑම් බඳ සඳහා ආදෑම්බඳ වාර්තාවක් ලබාදීමටත් ැදී ටින හැබැයි මෙතන මේ වසර දහට වැඩි මේ ගැසට නිවේදනය අරමුණ වේන්නේි මමාර කිව්ෝවගේ මේක එක කරුණක් තමයි බදදු පැහැරි මිදරේදී අවම කරගැනීම තොර මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ගැසටනිවේදනය නකුත් නීතිමේ පසු බිමත් අපි කතාකරොත් ඒ ගැසටනිවේදනය නිෙකුත් වෙන්නේ දෙදස් විසි දෙකේ. දෙදස් විසිතුුණන මයිමාස අවසාන මෙයිමාස තිස්සෙක්වෙද. තෝට එදැම් පසුව. දෙදස් විසිතුනේ ජූනිමාසය පළවනිින්දදම්. එහි ප කොටසයාටතේ කාණ්ඩ දාහතරක් හඳුනු ලදී තියෙනවා ඒ අයට ටින් නම්බර එක ග්ඩ කියලා යෙනවා. එඒහි තියනවා උදානයක්කි දියට නීතිකඥවරුන් වර්ලත් ගාන කාධිකාරවරුන් වගේ අයට ටින් නම්බර එක ග්ඩ කියලා කියයෙනවා. හැබේ ඒ අත ඉන්න පුළුවන්ද නීතිඥවයකඉන්නට පුළුවන්. ගෘහණියක් විදිහයට රැකයා ආදායමක් හෝ වෙනත් ආදායමක් නොලබන කෙනෙක් වල්ලත් ගණනකාදී කාරිවරයෙක් විදිහට කොරිියිවෙච්ච කෙනෙක් ුුණා ඉන්න පුුවන් යම්කිසි ආර්ථික කටයුත්තුක දායක වෙලා ආදායමක් උපයන නැති කෙනෙ. ඒ අයට අවශ්‍ය වෙනවා ටින්නම්බර එක කියනෙ එක ගන්න හැබයිට ඉන්නම්බර එක ගත්තට එයා බදුවග කීමට ඇත්වෙෙන ඔබ ඒෝ වගේ දස්දාතයංකවිචත්‍ර ධර් දේශාදායම් පනත ප්‍රතිපාදනවටනුව බදව එකක හැකයාදෑමක්තිබුණු. ඒනිසා මේ දේශයදැම් දොර්තමන්තුයි ලියාපදිංචි කටයුත්ත විදිරත් ගත්තත් මුලින්ම දේශයදැම් දොර්මෙන්න්තුේ ලියාපදිංචි වඩන එලයාා පදිංචිර තමයි අපමි ටින් නම්බේ එක ගන්නවා කිය ලියාපදිංචි ඇතුළේෝ. යසවිතර පුතුමාලා නිර්වය කරන්න එම ැෙරි ම දැන්ඟවා පිටමක දැම් කරුට වැ කර කෙනෙකුට යම් තැනකදහට ඒ මල්ලක ආදායමක් නැත්තන් හම ටි නම්බරගක් ගන්නගේ වැදගත්ක මක්තේ නොද අවශ්‍යතාවයක්ති නොව හඒ වැඩක්රන කෙනෙලා රුද්හට වැඩි ඒක තම එති අ මම කිවේකයි. දැන් මේ දහටට වැඩි අයව රජිට කරගත්තහම දේශයදැම් දෙපාර්මීන්තුන් ටින් නම්බරි එකක් නිකුත් කරන. ට ඒ ඉන්නම්බරි එක දැන් මේ වනවිට යෝජනනා තත්තේ තැනට තියෙනවා පසුගෙරි ද විසිහතර සඳහාාවන ඇයි යෝජනාවල කරුණු හතරක් සඳහන් කරා ඒ සඳහා මේ ටීන්සර් පිකටිට අනිවාරි කරනු. ඒ කරුණු හතර බලන ඕනම කිරකුට තියෙනවා එකන එකක් තමයි වාහනයක් ලිය අපදිංචිකිරීම ේමනිවු ලයිසන අලුත් අලුත් කිරීම ඉටත් පාසේ ඉඩමක් නිලදීගෙන ලියාපදිංි කිරීම ගොඩාගගේ සැස්මක් මබද කරගනීම සහ ජංගම කිිනමක් ඔපන් කරන්න ආරම්භ කරන්න. මේ වගේ ආර්ථික කටයුත්තු සඳහා මේවා අනිවාරක් කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ තෝටමී දේවල්වට යන අය නවත්ව ීමක් නෙමේ. එක කෙනෙක් ඉඩමක් මලදී ගන්නට අධහරය කරන්නට බලාපොරොත්තුවීමක් වෙන්නේනෑ. කෙනෙකුට ආදායම් ලැබෙනට පුළුවන් විදේශයක තමන්ගේ පවල කෙනෙක් වැඩ කරල වන දේවල්ලින් කෙනෙකට ලැබිීම ැබෙන එක ඉඩමක්ගන්න පුුවන්. ඒ අයට ඒ අයිගේ ටීන්සටවිකට ගත් අපි ගත්තා කියලා ඒයට බදු පනවන්නට හැකියාවක් අපට නැහැ අපට බදු පනවට හැකාවවති බදු අයක හැකි ආදායමක් තිබුණු. එක අරගේ කොටස අපිට හැකියාව තියෙනවා ඒගේ තොරතුර දොර්මෙන්තු ආරගෙන ඒයගින් බඳදු අයනොකර සිටිනට සහ. බදු ගෙවිය යුතු මේ වගේ ආර්ථික කටයුතුල ආර්ථ ගණදනුව නියල අයගේ තොරතුරු ලබාගෙනනි මොසේ ඒයි බද ගවියයුතු පාර්ශවයි බදු අකර ගැනීම හැකයාාව පට තියෙන.